අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මූවී ස්කෝප් එල්කැබේ channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ 2020 නිකුත් වුණු ද ඉන්විසිබල් මෑන් කියන ඉංග්‍රීසි මූවී එක. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි ෆිල්ම් එක පැත්තට යමු. ෆිල්ම් එක පටන් ගද්දිම සිසිලියා කාස් කියලා කෙල්ලෙක් මහරය නැගිටිනවා. එයාගේ මෙහා පැත්තේ ඉන්නේ සිසිලියාගේ බොයෆ්‍රෙන්ඩ් ඇඩ්‍රියන් ග්‍රිෆින්. මෙයා ධනවත් දෘෂ්ටි ඉංජිනේරුවෙක් සහ ව්‍යාපාරිකයෙක්. කොමුණත් සිසිලියාට ගොඩ කාලයක් තිස්සේ තියෙන ප්‍රචණ්ඩ කාර්යය සහ පාලනය කරන සම්බන්ධතාවයක්. අන්තිමේදී කිවස ගන්න බැරි තැන මෙයා ඇඩ්‍රියන්ගේ දැඩි ආරක්ෂිත ගෙදරින් පැනලා යන්න තීරණය කරනවා. ඒකට සිසිලියා මුලින්ම ඇඩ්‍රියන්ට ඩයාසිපෑම් මාත්‍රාවක් දෙනවා. ඊට පස්සේ කලින් ලෑස්ති කරපු බෑග් එකත් අරගෙන පැනලා යන්න. ගෙදර CCTV හැම එකක්ම ෆෝන් එකට දාගන්නවා. පැනලා යන කලින් මෙයා මෙයාගේ හොරතල් බල්ලවන්න සියුස්ගේ කම්පණය වෙන කරපටියක් ගලවනවා. හැබැයි ඒ වෙලාවේ වැරදීමකින් බල්ලව කාර් එකේ වැදිලා ඒකේ එලාම් එක වදිනවා. අවසනාවට ඒකෙන් ඇඩ්‍රියන් වැහැරනවා. ඩයාසිපෑම් දුන්නට වැඩක් නැද්ද? අනේ මන්දා. කොමුණත් සිසිලියා ගෙදර තාප්පෙන් පැනලා පාරට දුවනවා. එතනදි කෙල්ලව ගන්න මෙයාගේ නංගි එමලි එනවා. ඒත් එමලිට මේ තීරණය ගැන හිතා ගන්න බෑ. වැඩි වෙලාවක් යන කලින් හොඳටම කේන්දිගේ ඇඩ්‍රියන් මෙතනට ඇවිත් දොර අරින්න කියලා බල කරනවා. එයා කාර් එකේ ජනේලේ වීදුරුවක් පව කඩනවා. හැබැයි ලොකු දෙයක් වෙන්න කලින් එමලිට කාර් එක මෙතනින් අරගෙන යන්න පුළුවන් වෙනවා. පස්සේ මේ විදියට සති දෙකක් වේගෙන් ගෙවිල යනවා. අපිට දැනගන්න හම්බෙනවා සිසිලියා මේ වෙද්දි නැවතිලා ඉන්නේ යාගේ පොඩි කාලේ යාළුවෙක් වෙන රහස් පරීක්ෂක ජේම්ස් ලැනියා සහ යාගේ තරුණ දියණිය වෙන සිඩ්නිය ගෙදර. ජේම්ස් මෙහෙදී සිසිලියාගේ ආරක්ෂාව සහතික කරනවා. ඒ වුණත් මෙයා ඉන්නේ හුදකලා වෙලා. අඩුම තරමේ ගෙදරින් එළියට අඩිය තියන්නත් බයයි. පාරේ හාමයා යන ජොගර්ස්ලා වගේ අහඹු සිද්ධිවලදී පවා සිසිලියා හොඳටම තිගැස්සෙනවා. දවසක් එමලි සිසිලියාව බලන්න එනවා. ඒත් එමලිව දැක්ක ගමන් සිසිලියා ෂොක් වෙනවා. එයා හිතන්නේ ඇඩ්‍රියන් මෙයාගේ පස්සෙන් තමන් ඉන්න තැන දැනගන්න ඇති කියලා. ඒත් එමලි කියනවා ඔයා තවදුරටත් බය වෙන්න එපා ඇඩ්‍රියන් දැනටමත් සියදිවි නසාගෙන කියලා. ඒක අහලා සිසිලියා තවත් ෂොක් වෙනවා. එයාට මේ නිවුස් එක තේරුම් ගන්න පවා ටිකක් වෙලා යනවා. කොමරි අන්තිමේදී සිසිලියාගේ මූණට හිනාවක් එනවා. ඇඩ්‍රියන් මෙයාව හිංසාකාරී විදිහට පාලනය කරපු විදිය මෙයා අන්තිමේදී එමලිටයි ජේම්ස්ටයි කියනවා. ඇඩ්‍රියන්ට දරුවෙක් ඕනි වෙලා තියෙනවා. හැබැයි දරුවෙක් හදාගත්තොත් පැනලා යන එක අමාරු වෙනවා. ඇඩ්‍රියන් මෙයා හැමදාම උපත් පාලනය කරන්න බෙහෙත් පවා අරගෙන තියෙනවා. ඊළඟ දවසේ සිසිලියාට ඇඩ්‍රියන් සහෝදරයා වෙන නීතිඥ ටොම්ගෙන් ලියුමක් හම්බෙනවා. ලියුමෙන් ටොම්යාගේ සහෝදරයාගේ අවසන් කැමැත්ත ඉටු කරන්න සිසිලියාට ඔෆිස් එකට කතා කරනවා. ඉතින් සිසිලියා හැමලිත් එක්ක ටොම්ව හම්බෙන්න යනවා. එතනදී මෙයාලා දැනගන්නවා හේඩ්‍රියන් සිසිලියා වෙනුවෙන් මිලියන 5ක ධනයක් සහ වත්තක් ඉතුරු කරලා ගිහින්. මේ සල්ලි වලින් සිසිලියා මේ ගෙදර පේන් කරන්න තෑග්ගක් විදියට ජේම්ස්ට ඉනිමකක් අරගෙන දෙනවා. තව කෘතඥතාවයක් විදියට සිඩ්නිව එයාගේ හීනයක් වුණු කොලෙජ් එකට දාලා දෙනවා. කොමුණත් එදාරෑවෙද්දී සිසිලියාට නොසන්සුන් ගතියක් දැනෙනවා. නොපෙනෙන බල වේගයක් මෙහා දිහා බලාගෙන මෙයාගේ පස්සෙන් එනවා වගේ දැනෙනවා. ඒත් මෙයා ගෙදර හැමතැනම බැලුවත් කවුරුවත්ම හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ කෙල්ල සීතලෙම එළියට යනවා. හැබැයි මෙන්න මේ වෙලාවේ අපිට පේනවා සිසිලියාගේ පිටිපස්සේ කවුරු හරි හුස්ම පිට කරන විදිය. පවුදා උදේ සිසිලියා කුසියේ කෑම හදන ගමන් නිද්දි පොඩි වෙලාවකට එළියට යනවා. මෙන්න මේ වෙලාවේ අබිරහස් විදියට පිහියක් බිමට වැටෙනවා. කුසිය බර්නර් එක ඉබේම ගින්දර වැඩි වෙලා ගින්නක් ඇති වෙනවා. කොමරි මේක දකින සිසිලියාට සහ සිඩ්නිට ගිනි නිවන ගෑස්සයකින් ගින්න නිවන්න පුළුවන් වෙනවා. හැබැයි මෙතන මොකක් හරි නොපෙනෙන බලවේගයක් තියෙනවා කියලා මේ සීන් එකෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. එදා මධ්‍යම රාත්‍රියේදී සිසිලියා සහ සිඩ්නි නිදාගෙන ඉන්න අතරේ එයාලගේ බ්ලැන්කට් එක ඉබේම ගොඩක් හිමින් පහළට වැටෙනවා. ඊට පස්සේ ෆ්ලෑෂ් ලයිට් ටිකක් වදිනවා. හරියට කවුරු හරි ෆොටෝස් ගන්නවා වගේ. ටිකකින් සිසිලියාට ඇහැරනවා. එයා එමත් ගිහින් බ්ලැන්කට් එක ගන්න ට්‍රයි කරනවා. හැබැයි එක තැනකින් ඒක හෙලවෙන්නේ නැහැ. හරියට නිකන් කවුරු හරි කෙනෙක් බ්ලැන්කට් එක උඩ හිටගෙන ඉන්නවා වගේ. ඒත් එකම ඒක ටිකෙන් ටික සිසිලියාට ලඟ වෙන්න ගන්නවා. එකෙන් හොඳටම කලබල වෙන මෙයා හයියෙන් කෑ ගහනවා. සද්දට ජේම්ස්වයි සිඩ්නිවයි ඇහැරනවා. සිසිලියා මෙයාලට කියනවා කාමරේ කවුරු හරි ඉන්නවා කියලා. ඒත් මෙයාලට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ජේම්ස් සිසිලියාට කියනවා ඔයා ඉන්නේ ෂොක් වෙලා කන්ෆියුස් වෙලා. ඉතින් ඔයා ඒකට විවේක ගන්න ඕනි කියලා. මේ මොනවා වුණත් සිසිලියා කියන්නේ දැන් හොඳටම බය වෙලා ඉන්න කාන්තාවක්. ඒත් එයා කියන දේවල් අනිත් අයට විශ්වාස කරන්න නම් අමාරුයි. ඊළඟ දවසේ සිසිලියා ගෘහ නිර්මාණ ශිල්පියෙක්ගේ තනතුරකට ඉන්ටර්විව් යනවා. එතනදී මෙයා මෙයාගේ වැඩ අන්තර්ගත ගැන පෙන්වන්න බෑග් එක අරනවා. හැබැයි බලද්දී බෑග් එක සම්පූර්ණයෙන්ම හිස්. ඒත් එකම හදිස්සියෙම මෙයාට කරකැවිල්ලක් ඇදලා බිමට අතගෙන වැටෙනවා. ඉතින් ඒ හින්දා මෙයාගේ ලේකක් චෙක් කරන්න හොස්පිටල් අරගෙන යනවා. ගෙදරවට පස්සේ මෙයාට ඩොක්ටරකින් කෝල් එකක් එනවා. ඩොක්ටර් කියන විදියට මෙයාට කලන්තේ හැදිලා තියෙන්නේ මෙයාගේ ඇඟේ ඩයාසිපෑම් වැඩි වෙලා. කෙල්ලෙක් අහපු ගමන් හොඳටම බය වෙනවා. ඒත් එක්කම මෙයාට බාත්รูම් එකේ ලේ තියෙන ඩයාසිපෑම් බෝතලයක් හම්බෙනවා. මේ තින්නේ මෙයා පැනලා යන දවසේ ඇඩ්‍රියන්ට දීපු බෝතලේ. සිද්ධියෙන් තමන්ගේ ආරක්ෂාව ගැන බය වෙන සිසිලියා ජේම්ස් එක්ක ටොම්ව හම්බෙන්න යනවා. සිසිලියා දැන් හිතන්නේ ඇඩ්‍රියන්ගේ මරණය බොරුවක් කියලා. සිසිලියා කියන විදියට ඇඩ්‍රියන් තාමත් පණ පිටින්. හැබැයි එයා ඉන්නේ එයාගේ විද්‍යාවේ ප්‍රවීණත්වයෙන් කාටවත්ම පේන්නේ නැති
වෙන්න. මොකද ඒකෙන් කාටවත්ම සැක නොහිතන විදියට හෙඩ්‍රියන්ට මෙයාට වද දෙන්න පුළුවන්. තව සිසිලියා පැනලා යන්න plan කරපු කාලේ සිද්ධ වුණු ඒ වගේම සිද්ධියක් ගැනත් කියනවා. හැබැයි මේ මොනවා වුණත් සිසිලියාව කම්පණයටපත් කරන ගමන් හෙඩ්‍රියන් දිගටම මෙයා දිහා බලන් ඉන්නවා. සිසිලියා කියන විදියට කවදාවත්ම මෙයාට හෙඩ්‍රියන්ගෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. හෙ ටොම් ළඟ හෙඩ්‍රියන්ව පුච්චපු අලු වාජනයක් තියෙන හින්දා එයා සිසිලියා කියන දේ විශ්වාස කරන්නේ නැහැ. හෙඩ්‍රියන් ඇත්තරම සිය දිවි හානි කරගත්ත කියලා තහවුරු කරන්න මෙයා සිසිලියාට අපරාධ ස්ථානයේ ෆොටෝස් ටිකකුත් පෙන්නනවා. මේකෙන් පස්සේ සිසිලියා එමලිව හම්බෙන්න යනවා. හෙඩ් ගිය ගමන් එමලි ඉන්නේ ගොඩක් තරහින්. බලද්දි සිසිලියාගේ account එකෙන් මෙයාට ගොඩක් තරහ යන message එකක් ඇවිල්ලා. ඒකෙන් සිසිලියාත් confuse වෙනවා. මෙයා තරේම කියනවා මං එහෙම එකක් කිව්වේ නෑ. ඒ හැමදේම කරන්නේ ඇඩ්‍රියන් කියලා. කොහොමවත් එමලි එක විශ්වාස කරන්නේ නෑ. එයා සිසිලියාව කෙටවත් ගන්නෙ නැතුව දොර වහලා දානවා. ගෙදර ආව ගමන් සිසිලියා එයාගේ email පරීක්ෂා කරනවා. හෙදරදි මෙයාගේ account එකෙන් එමලිට ආපු message එකක් දැකලා මෙයා හොඳටම කඩාගෙන වැටෙනවා. ටික වෙලාවකට පස්සේ සිඩ්නි සිසිලියාව සනසන කාමරයට එනවා. හෙත් මේ වෙලාවේ අදෘශ්‍යමාන බලවේගයක් සිඩ්නිගේ මූණට ගහනවා. හැබැයි ඒක සිද්ධ වෙන්නේ සිසිලියාගේ අතින්. බය වෙන කෙල්ල කෑ ගහගෙන තාත්තට කතා කරනවා. ජේම්ස්ටර් සිසිලියා එක්ක හොඳටම තරහ යනවා. හෙත් එයා මුලින්ම සිඩ්නිව මේ ගෙදරින් ආරක්ෂිත තැනකට අරගෙන යනවා. දැන් සිසිලියා මේ ගෙදර තනියම. එයා මේ අදෘශ්‍යමාන බලවේගය අල්ලගන්න එක එක දේවල් කරනවා. මේ එන්නේ ඇඩ්‍රියන් කියලා මෙයාට දැන් හොඳටම විශ්වාසයි. එහින්දා කෙල්ල කාමරයට එන තැන කෝපි කුඩු ටිකක් බිමට දාලා කාමරේ මුල්ලකට වෙලා බලාගෙන ඉන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ මෙයා ඇඩ්‍රියන්ගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නවා. ෆෝන් එක රිම්ස් යනවා වගේම වයිබ්‍රේට් වෙනවා. හැබැයි ඒක ඇහෙන්නේ මේ ගෙදර අට්ටාලේ උඩින්. පස්සේ කෙල්ල අට්ටාලට නගිනවා. එතනදී ඒ කුඩින් මෙයා ඉන්ටර්විව් එකට යන්න දාගත්තු වැඩ ටිකයි ඇඩ්‍රියන්ගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටිකකුයි හම්බෙනවා. ඒත් එක්කම මෙයාට සර්ප්‍රයිස් කියලා මැසේජ් එකක් එනවා. ඒකට බය වෙන සිසිලියා අට්ටාලේ උඩ තියෙන තීන්ත ටිකක් අල්ලනවා. ඒකෙන් පුදුම හිතන විදියට නොපෙනෙන බලවේගය තීන්ත වලින් පේන්න පටන් ගන්නවා. මෙයා අට්ටාලෙන් පහළට බහැලා ඇඩ්‍රියන්ව හොයද්දි සින්ක් එකෙන් වතුර සද්දයක් ඇහෙනවා. බලද්දී දැනටමත් කුස්සියේ සින්ක් එකෙන් තීන්ත ටික හොදගෙන. එහෙනම් මෙයා ආත්මාරක්ෂාව වෙනුවෙන් පිහියක් අතර ගන්නවා. හැබැයි ඒත් එක්කම නොපෙනෙන බලවේගය සිසිලියාගේ බෙල්ලෙන් අල්ල ගන්නවා. සිසිලියාට කරදර කරලා එයාව උඩින් වීසි කරනවා. හිතා ගන්නවත් බැරි තරුණු අරගලයක් ඇති වෙනවා. හැබැයි මෙයාට කොහොම හරි ගෙදරින් එළියට පැනගන්න පුළුවන් වෙනවා. කෙල ඊට පස්සේ අදිසියම ඌබේ එකක් අරගෙන මුහුදු වෙරළ ආසන්නයේ තියෙන ඇඩ්‍රියන්ගේ මන්දිරයට යනවා. හබ ගමන් යා බේස්මන්ට් එකේ තියෙන ඇඩ්‍රියන්ගේ රිසර්ච් ලැබ් එකට යනවා. එතනදි මෙයා කැමරා වලින් ආවරණය කරලා තියෙන හයිටෙක් බොඩි සූට් එකක් දකිනවා. මේකත් එක්ක සිසිලියාගේ සැකය හොඳටම තහවුරු වෙනවා. ඉතින් මෙයා මේ සූට් එක අරගෙන කලින් නිදන කාමරයේ තියෙන අල්මාරිය හංගනවා. හැබැයි සිසිලියා මෙහෙන් එළියට යන්න හදද්දී මෙතනින් ඇවිදින තව නොපෙනෙන දෙයක් දකිනවා. ඒක අයමත් සිසිලියාට ඇටැක් කරනවා. හැබැයි ටික වෙලාවකින් මෙතනට බල්ලා එනවා. ඒකත් එක්ක කොහොම හරි සිසිලියාට මෙතනින් පැන ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ සිසිලියා එමලිට රෙස්ටෝරන්ට් එකකදී හම්බෙන්න කතා කරනවා. මෙයා මුලින්ම සිද්ධ වුණ දෙයට සමාව අරගෙන මං ඔයාට ආදරෙයි කියලා කියනවා. දැන් එහෙම ටිකක් කතා කරද්දී එමලිගේ සැකය අඩු වෙන්න ගන්නවා. අන්න ඒ වෙලාවේ සිසිලියා ඇඩ්‍රියන්ගේ රිසර්ච් ලැබ් එකේ තිබුණු අදෘශ්‍යමාන ඇඳුම ගැන කියන්න ගන්නවා. හැබැයි ඒත් එක්කම අදෘශ්‍යමාන මිනිස්සයා එමලිගේ බෙල්ල කපලා සිසිලියාගේ අතින් පිහියක් තියනවා. ඒකෙන් සිසිලියාව මිනි මැරුමකට අහු වෙනවා. ඊට පස්සේ හොඳටම ෂොක් වෙලා ඉන්න සිසිලියාව අත්තරංගුවට අරගෙන සනීප ආරක්ෂාගාරයකට අරගෙන යනවා. ඒ අතරෙදිත් සිසිලියා දිගටම කෑ ගහනවා එමලිව ඇඩ්‍රියන් කියලා. හැබැයි යාලා සිසිලියාව බැඳලා සිහිය නැති කරනවා. පස්සේ මලියව ඝාතනය කළාට සිසිලියාව පරීක්ෂා කරලා ප්‍රශ්න කරනවා. ආරක්ෂාව වෙනුවෙන් මෙයා සිද්ධ වුණු දේ පැහැදිලි කරන්න try කරනවා. හැබැයි මෙතනත් ඇඩ්‍රියන් ඉන්නව වගේ දැනිලා මෙයා කියන්න හදපු දේ කියන්නේ නැතුව ඉන්නවා. නඩු විභාගයේ එනකන් සිසිලියාව රිමාන්ඩ් කරලා මානසික රෝහලකට දානවා. එතනදී මෙයා හිතාගන්න බැරි දෙයක් දැනගන්නවා. සිසිලියා ප්‍රෙග්නන්ට් වෙලා. නොපෙනෙන බලවේගය සිසිලියාව ප්‍රෙග්නන්ට් කරලා. දවස් කීපයකට පස්සේ ටොම් සිසිලියාව බලන්න එනවා. එයා එක කොන්දේසියක් යටතේ මෙයාගේ චෝදනා අයින් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ තමයි හම්බෙන්න ඉන්න දරුවට උපත දීලා දරුවව ඇඩ්‍රියන්ට බාර දෙන එක. මෙන්න මෙතනදී අපිට දැනගන්න හම්බෙනවා ඇඩ්‍රියන්ගේ බොරු මරණේ ඇත්තක් කරන්න උදව් කරලා තියෙන ටොම්. ටොම් මේ මුළු කාලෙම ඇඩ්‍රියන් එක්ක වැඩ කරලා තියෙනවා. කොමාරි සිසිලියා උපත් පාලන පෙති ගන්නවා කියලත් ඇඩ්‍රියන් දැනගෙන ඉඳලා. ඒ හින්දා එයා ඒ පෙති අයින් කරලා ඒකට වෙන පෙති ටිකක් දාලා අන්න ඒ විදිහට තමයි සිසිලියාව ප්‍රෙග්නන්ට් වෙලා තියෙන්නේ. ටොම් කියනවා එයා මේ ඩීල් එකට කැමති වෙන්නේ නැතොත් ඔයාගේ වාසනාව නැති වෙලා යනවා කියලා. ඔහට අනිවාර්යයෙන්ම හිර යන්න සිද්ධ වෙනවා කියලා. හැබැයි මලිගේ මරණෙත් එක්ක මෙයා තාමත් ඉන්නේ ෂොක් වෙලා. ඒකෙන් මෙයා ඩීල් එක ප්‍රතික්ෂේප කරනවා. ටොම්ගේ බඩු ඔක්කොම මේසෙන් බිමට දානවා. හැබැයි ඒ අතරේ මෙයා හොරෙන්ම ටොම් ළඟ තිබුණු පෑනක් හොරගම් කරනවා. පේන විදියට සිසිලියා ළඟ මොකක් හරි මාස්ටර් ප්ලෑන් එකක් තියෙනවා. පස්සේ සිසිලියාගේ කාමරයේදී පෑන පාවිච්චි කරලා සියදිවි නසා ගන්න හදනවා. හැබැයි අදෘශ්‍යමාන බලවේගයේ ඒක නවත්තනවා. සිසිලියා මේක කරලා තියෙන්නේ අමක් විදියට. එයා ඒ වෙලේම අදෘශ්‍යමාන මිනිස්සයාට ඒ පෑනෙන් අනිනවා. එකෙන්
අදෘශ්‍යමාන ඇඳුම ටික කවුල් වෙනවා අහඹ විදියට ඒක පේන්නයි නොපෙනෙන්නයි ගන්නවා හෙත් එකම මෙතනට ගාඩ් කෙනෙක් එනවා එයා මේ දිලිසෙන ඇඳුම් දැකලා සෑහෙන්න පුදුම වෙනවා හැබැයි ගාඩ්ට වැඩි වෙලාවක් යහතින් ඉන්න හම්බෙන්නේ නැහැ හෙත් එකම සිසිලියා මෙතනින් දුවන්න try කරද්දි තව ගාඩ්ලා එනවා හැබැයි අදෘශ්‍යමාන මිනිස්සයා කුණාටු සහිත රාත්‍රියක් වගේ ඒ හැමෝම ඉවරයක් කරලා දානවා පස්සේ සිසිලියා එළියට ඇවිත් පාකින් ලොට් එකට එනවා සිසිලියාව බලවේගෙට මෝන දෙනවා හෙතනදී නොපෙනෙන මිනිස්සයා මෙයාට තර්ජනය කරනවා එයා කියනවා නූපන් දරුවෝ පරිස්සම් කරේ නැතොත් සිඩ්නිගෙන් පටන් අරගෙන මෙයා ආදරය කරන හැමෝම ඉවරයක් කරලා දානවා කියලා පළවෙනිගේ මෙතනින් පිට වෙලා ගියාට පස්සේ සිසිලියා අනතුරු අඟවන්න ජේම්ස්ට කතා කරනවා මෙයා කාර් එකක් අරගෙන ජේම්ස්ගේ ගෙදරට යනවා මේ අතර අදෘශ්‍යමාන මිනිස්සයා සිඩ්නි ළඟට ඇවිත් ඇටැක් කරන්න පටන් ගන්නවා ජේම්ස් සිග්මන්ට් මෙතනට එනවා හැබැයි බලවේගයෙන් මෙයාවත් යටපත් කරගන්නවා වැඩි වෙලාවක් යන කලින් මෙතනට සිසිලියා එනවා මෙයා ගිටාව ගමන් නොපෙනෙන මිනිස්සයාට ෆයර් ස්ප්‍රේ කරනවා ඒකෙන් ඌගේ හැඩේ හැමෝටම පේන්න පටන් ගන්නවා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න සිසිලියා ඒකට හතර සැරයක් වැඩි තියනවා අන්තිමේදී ඌ මරණයට පත් වෙනවා ඊට පස්සේ සිද්ධ වෙන්නේ සිසිලියා හීනකින්වත් හිතපු නැති දෙයක් මේ ඇඳුමේ වෙස් මූණ ගලවලා බලනවා බලදී ඉන්නේ ටොම් මේ අතර ඇඩ්‍රියන් ගේ ගෙදරට SWAT ටීම් එකක් ඇවිත් පණ පිටින් ඉන්න ඇඩ්‍රියන් හොයා ගන්නවා බලද්දී ඇඩ්‍රියන් එතන ඉන්නේ බැඳලා ටොම් යාව හිරකාරයෙක් වගේ හිර කරගෙන ඉඳලා මේ සිද්ධීන් පස්සේ ජේම්ස් සිසිලියාට සාක්ෂි වලින් තහවුරුණු දෙයක් ගැන කියනවා බලද්දී ටොම් සිසිලියාට ලං වෙන්න එයාගේ සහෝදරයව පාවිච්චි කරලා හැබැයි සිසිලියා තාමත් කියන්නේ ඇඩ්‍රියන් සහ ටොම් එකට වැඩ කරනවා කියලා ටොම් කොහොමත් මැරුණ එකේ ඇඩ්‍රියන් එකලේ රඟපෑමක් එතකොට ඇඩ්‍රියන් ගේ අපරාධ නිකම්මම ටොම් ගේ නමට යනවා වගේම ඇඩ්‍රියන්ට හොඳ කෙනෙක් වගේ පොලිසියෙන් බේරෙන්න පුළුවන් ඒ කියන්නේ ගයිස් තාමත් සිසිලියා නිදහස් වෙලා නැහැ. ඇඩ්‍රියන්ගෙන් පාපෝච්චාරණයක් ගන්න සිසිලියා එයාගේ ගෙදර යනවා. සිසිලියා යන්නේ හොරෙන් ඇඟේ මයික් එකකුත් හයි කරගෙන. එතන ජේම්ස් ගෙදරට පොඩි දුරක ඉඳන් ඒ කතාබහ අහගෙන ඉන්නවා. CCTV වලට පේන විදියට දෙන්න කැම මේසෙන් වාඩි වෙනවා. මුලින්ම සිසිලියා මේ සම්බන්ධතාවයේ හරි ගස්සන්න කැමති වෙනවා. හැබැයි මේ හැම දෙයකම පිටිපස්සේ ඉන්න මහ මොලකාරයා Taman කියලා ඇඩ්‍රියන් පිළිගත්තොත් විතරයි. හෙත් ඇඩ්‍රියන් කියන්නේ මේ හැම දෙයකටම වග කියන්න ඕනේ Tom කියලා. ඇඩ්‍රියන් කියන විදියට ඒ සිද්ධියත් එක්ක ජීවිතය ගැන ඇඩ්‍රියන්ගේ දැක්ම වෙනස් වෙලා තමයි. මෙයා සිසිලියාට ගන විදිය වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ ඇඩ්‍රියන් ආයමත් සර්ප්‍රයිස් කියලා කියනවා. හෙත් එකම සිසිලියා යාට වොෂරූම් යන්න ඕනි කියලා කියනවා. මේ අතර ඇඩ්‍රියන්ට හදිස්සියම පිටිපස්සෙන් අවුලක් දැනෙනවා. හෙත් එකම එයා පිහියකින් බෙල්ල කපා ගන්නවා. සිද්දෙන් හොඳටම ලේ ගලන්න පටන් අරන් මෙයාව බිමට ඇදගෙන වැටෙනවා. ටික වෙලාවකින් මෙතනට සිසිලියා එනවා. වෙලා තියෙන දේ දැකලා එයා හොඳටම ෂොක් වෙනවා. එයා ඉක්මනට පොලිසියට කතා කරලා හොඳටම බය වෙලා ඉන්න කටහඬකින් සියදිවි නසා ගැනීමක් ගැන වාර්තා කරනවා. කොහොමනත් ඊට පස්සේ සිසිලියා කැමරාවලට පේන්නේ නැති තැනකට ගිහින් ඇඩ්‍රියන් මරණ දිහා ගොඩක් සතුටින් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ සිසිලියා තමයි බොඩි සූට් එකක් ඇඳගෙන නොපෙනී ඇවිත් ඇඩ්‍රියන්ව මරලා දාලා තියෙන්නේ. පස්සේ මෙයා ඇඩ්‍රියන්ට පාඩුවේ මෙතන මැරෙන්න දීලා මෙතනින් ෂේප් එකේ යනවා. කලබලයේ සද්ද වුණු ජේම්ස් සිග්මනට මෙතනට එනවා. ඒත් සිසිලියාගේ මූණේ කිසිම බයක් නැහැ. එයා කියනවා ඇඩ්‍රියන් සියදිවි නසාගත්ත කියලා. හැබැයි සිසිලියාගේ අත්බෑග් එකේ තියෙන සූට් එක දැක්කට පස්සේ නම් ජේම්ස් දැනගන්නවා මේක කලේ සිසිලියා කියලා. ඒත් ඒක දැක්කත් ජේම්ස්ට සිසිලියාව විශ්වාස කරන ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් එයා සිසිලියාට යන්න ඉඩ දෙනවා. ඉතින් තවත් මේ වගේ මූවීස් බලන්න වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න. තවත් දවසක තවත් මූවී එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.